දිනෙදී ශ්‍රී ලංකාව තුල කොයිදා සාධිතයන් 628 දෙනෙකු වාර්තා වූවා ඉන් බහුතරයක් නැත්නම් 402ක් වාර්තාන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන් ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කෙන් 66ක් කළුතර දිස්ත්‍රික්කෙන් 36ක් ඒ වගේම ඇහැලියගොඩ රත්නපුර ප්‍රදේශයෙන් 35ක් ආදී වශයෙන් තමයි වාර්තාවනු ලබන්නේ මේ අනුව ඊයේ දිනෙදී මියෑම් 5ක් වාර්තා වුණා එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු මේ මියගිය කාන්තාව නම් වයස අවුරුදු 56ක පමණ නමුත් අනිත් කුත් සියලුම පිරිමි ආවලුන් අවුරුදු 71කට වැඩි වයසකින් පුද්ගලයන් තමයි මේ ආකාරයෙන් වාර්තා වුණ ලබන්නේ ඒත් එක්කම තමයි විශේෂයෙන්ම අපි දැක්කා අටලුවගම ප්‍රදේශයේ යම් කිසි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා 4 දෙනෙක්ගෙන් ඇති වෙච්ච මේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනිදට 329ක් දක්වා ව්‍යාප්ත වෙලා තිබුණායි ප්‍රදේශවල ඉතින් කිසිසේත් අටලුවගම අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගය දක්වලා කටයුතු කරන්න නැත්නම් ඔබයි මේකෙන් අපහසුතාවකට ඉදිරියේදීපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරන අතර අටලුවගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහයෝගය දක්වලා කොවිඩ් ආසාදිතයෝ නොවි ජීවත් වීමට ඔවුන් වග බලා ගනී කියලා ඒත් එක්කම තමයි ශ්‍රී ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් සෑම දිනක පාහේ අපි රැගෙනු ලබනවා ඊයේ දිනෙත් අපි 599 දෙනෙකු විශේෂයෙන්ම ජෝදානය ඇතුළු රටවල් වලින් ශ්‍රී ලංකාවට රැගෙනීමට කටයුතු කර ලැබුවා අද දිනෙත් මේ ආකාරයෙන් 245 දෙනෙකු කුවේට් රාජ්‍ය ඇතුළු මැද පෙරදිගල් රටවල් වලින් රැගෙනීමට කටයුතු කර ලබනවා සමහර අවස්ථාවදී යම් අපහසුතාවය ඇති වෙනවා එහෙන් පිටත් වෙලා එද්දී හෝටලයක නිරෝධායන වෙනවා කියලා ඇවිල්ලා නමුත් ලංකාවට ආව පස්සේ වෙනස් කිරීමේ තත්ත්වයක් ඊයේත් වාර්තා වුණා අද උදෑසන මේ වෙන විටත් වාර්තා වෙලා තියෙනවා මත්තල ගුවන් තොටුපළට ආපු අයවලුන් හෝටල් නිරෝධායන පැමිණෙනවා කියලා ඇවිල්ලා ලංකාවට ආව පස්සේ ඔවුන්ට ඒ ආකාරයෙන් යාමට නොහැකි බව දක්වලා යම් කිසි විරෝධතාවයක් දක්වපු අවස්ථාවක් අද උදෑසනත් වාර්තා වුණා කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට අපි තවදුරටත් කටයුතු කරනු ලබනවා breaking.lk